පට්ටාන මහා ප්‍රකරන සන්නය. මහාචාර්ය රේරුකානයේ චන්ද විමල මහනාහිමි විසින් සම්පාධිතයි. ප්‍රස්ථාවනා නෙය සාගර පරාගත වූ මහාකාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්යයක් සම්බුද්ධයන් වහන්සේ සර්ුවච්ඥ පද ප්‍රාප්තව ධර්මදූත මෙහය සඳහා ප්‍රථම වරට පිටත් කර යවන ලද හැටනමක් වූ මහරහතන් වහන්සේලාගෙන් කෙනෙකු වූ අස්සජි මහරහතන් වහන්සේ විසින්. තමන් වහන්සේ වෙත එළඹ තතාගතයන් වහන්සේ දේශනය කරන ධර්මය කවරය දැයි විචාල උපතිස්සනම් පිරිවැජි හට ඒ දම්මා හේතු පබවා තේසං හේතු තතාගතෝ ආහ, සංචයෝ නිරෝධෝ ඒව වාදී මහාසමනෝ යනුව හේතුවෙන් හටගන්නා පංචස්කන්ද සංඛ්‍යාත නාමරූප ධර්මයන් හටගැනීමේ හේතුන් හා ඒ හේතු පල ධර්මයන්ගේ නිරෝධය වූ නිවනත් තතාගතයන් වහන්සේගේ දේශනය කරන්නාහයයි වධාරණ ලද්දේය එයින් දැක්වෙන්නේ තතාගතයන් වහන්සේ විසින් දේශනය කරන ධර්මය හේතුඵල ධර්මයක් බවය බුදුන්වහන්සේ විසින් හේතුඵල දේශනය කර ඇත්තේ ද එක්‍රමයකින්ම නොව ක්‍රම තුනකින්ිය ආර්ය සත්‍ය ක්‍රමය පටිච්ච සමුපාද ක්‍රමය පට්ටාන ක්‍රමය යන තුන තතාගතයන් වහන්සේගේ හේතුඵල දේශනා ක්‍රම තුනය. තතාගතයන් වහන්සේගේ හේතුඵල දේශනාතුන අතුරෙන් ආර්ය සත්‍ය දේශනයක් කර තිබෙන්නේ සංසාර ප්‍රවෘතියේ හේතුව වශයෙන් තෘෂ්ණ සංඛ්‍යාත එක් ධර්මයක් පමණක් දැක්වීමනි පටිච සමුපාද දේශනයෙහි දැක්වෙන්නේ දවා දස අංගයක් ඇති හේතුඵල පරම්පරාාවකි ඒ දේශනා දෙකෙහිම තෘෂ්ණ ආදිය පලයට හේතුවන බව පමණක් දක්වා හේතුබන හැටි දක්වා නැත තතාගතයන් වහන්සේගේ සර්වාංග සම්පූර්ණ අති විස්තර හේතුපල දේශනය පට්ටාන මහා ප්‍රකරණයයි. දේව මනුෂ්‍ය තිරශ්චීන රෘක්ෂ පරුවතාදී වශයෙන් ලොඇති සකල සජීව අජීව වස්තුූන්ම සෑදී ඇති, මූලධාතු සමූහය වූ චිත්ත චෛතසික රූප යන පරමාර්ථ ධර්ම තුන් කොටස හා, නිර්වාණය පරමාර්ථයද ප්‍ර්ඥප්තියද යනමේසියල්ල මූලභාව ආරම්මන භාව අධිපති භාව ආදී පලේ උපකාරවන ශක්ති විශේෂයන්ගේ වශයෙන් හේතු ප්‍රත්්‍ය ආරම්ම අධිපති ප්‍රත්‍ය යනාදයෙන් කොටස් සූවිස්සකට බෙදා නැවත පරමාර්ථ ධර්මයන් කුසල අකුසල අව්‍යාකෘත ආදී වශයෙන් කොටස් ස සැටකට හා හේතු නහේතු ආදී වශයෙන් කොටස් දෙසීයකටද බෙදා කුසල ආදී ධර්මයන්ට ඒ ඒ ශක්ති විශේෂවලින් ප්‍ර්‍ය වන හැටිත් ප්‍රත්්‍යය නොවන හැටිත් දැක්වීම් වශයෙන් පට්ටාන ප්‍රකරණය දේශිතය. මේ ප්‍රකරණය සේ ගැමුරු වූද විශාලබූධ තවත් ග්‍රන්ථයක් ලෝකයහි නැත්තේය මේ ලොව ඇති ග්‍රන්ථරාජයාය දැනට සිංහලකුරෙන් මුද්‍රණේවී ඇති පට්ඨාන මහා ප්‍රකරණ පාලිය පිටු එදදා හාරසිය පණස් හයකින් යුක්තය එපමණ පිටු ගණණකට පට්ටාන ප්‍රකරණය මුද්‍රණය කළ හැකි වී තිබෙන්නේ අග මුල පමණක් දැක්වීම් වශයෙන්ද විස්තර කළ යුතු ක්‍රමය පමණක් වචන ස්වල්පයකින් දැක්වීම් වශයෙන්ද පොත්වල ලිවිය හැකි පරිදි භික්‍ෂූන් විසින් දැරිය හැකි පරිදිී කෙටිකර තිබෙන බැවිනි එසේ කෙටිකර ඇති තැන් සම්පූර්ණ කර ප්‍රස්ථාන ප්‍රකරණය පොත්වල ලියතහොත් එයට කඩදාසි පිටු කෝටියක් වුවද ප්‍රමාණ නොවෙයි. අනන්ත ණය ඇත්තා වූ මේ ප්‍රකරණය ණය සාගරයකි. මහාගති මක්හය තිස්සදත්ත තෙරුන් වහන්සේ මහබෝ වඳ පිණිස නැවකින් දමදිව යන්නා හු මහසයුරයේදී නැවේ උඩතට්ටුවයේ සිට සාගරය දෙස බැලූහ උන්වහන්සේට සාගරයේ එතරක් හෝ මෙතරක් නොපිණින සිව්දිගින්ම මාහඬ නගා බිඳිමිදී යන රලනිසා හටගන්නා සුදු පෙනින් වැසීගිය රිදී පටක්සේ දිලන සාගර ජලයම පෙනින ක්බිති උන්වහන්සේ මහසාගරයේ රලවේගය බලවත් වනසේම ප්‍රබේද විසින් ප්‍රකරන සූවිශසක් වන සමන්ත පට්ටාන ප්‍රකරණ නයමුකය බලවදදයි සිතූහ සිතන්නාව උන්වහන්සේට උඩ යට දෙකින් හා සිව්දිගෙනුත් මේ මහසාගරයේ පරිච්චේ දෙයක් ඇත්තේ නන්තනය සමන්නාගත පට්ඨාන මහා ප්‍රකරණය පරිච්චේ දෙයක් නොපනේය යැයි බලවත් ප්‍රීතියක් ඇතිවිය. උන්වහන්සේ එතනදම් හිඳ ඒ ප්‍රීතිය විශ්කම්බනය කොට විදසුන් වඩා සියලු කෙලසුන් නසා රහත් වූහ. බුදුරස් විහිදීම තතාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පරියංකේහි වැඩහිද සම්යක් සම්බෝධී අධිගමනයකොට මේ ධර්මය හොයන්නට පටන්ගත් මාහට චතුර සංකය කල්ප ලක්ෂයක් ඉක්ම ගියේය මම මේ පරයංකේ හි හිද මතු කිසිකලෙක හිස ඔසවා නොයෙන පරිදි එක්දහ පන්සීයක් කෙලෙස් සතුරන් පරදවා පළවාහැර එතෙක් කල් සොයමින් සිටි ධර්මය ප්‍රතිවේද කළමි යැයි මහත් සොම්නසට පැමිණ ලෝතුරා බුදු වූුවද එම අස්නෙන් නොනැගී සම්යක් සම්බෝධය පිණිස බැඳගත් පර්යංකය නොබිද අනේක සමවත්වලට සමවදිමින් දහම්රස විඳමින් නිවන්සුව විඳමින් සතියක් ඒ අසුනෙහිම වැඩහුන් සේක බුදුවීමෙන් අටවන දිනේහි ඒ අසුනෙන් නැගිට එයින් මදක් ඇත්ව මේ මාවිසින් සාරසංකය කල්ප ලක්‍ෂියයක් මුළුල්ලෙහි රැස්කල පාරමිතා කුසලයන්ගේ පල ලැබු තැනය යයි වැඩහුන් තැනට හා මහබෝරුකටත් ගරු කිරීමක් වශයෙන් එදෙස බලාගත් වනම ඇසිපිය නොහෙලාම සතියක් සිටගෙනම හුන්සේක යංකයට උතුරු දිග වූ ඒ ස්ථානය අනිමිස චේතිය නම්විය. ඉක්බිති ඒ සිටිතනත් පර්යංකයටත් අතරෙහි නැගෙනහිරට හා බස්නාහිරට දික්ව පිහිටි රුවන් සක්මනෙහි සක්මන් කරමින් සතියක් කල් යවූ සේක. දින එක් විසක් ඉක්ම ගියේය ඒ එක් දිනක දීවත් සතාගතයන් වහන්සේගේ ශරීරයෙන් රැස් නොවෙහිදින හතරවන සතිය පැමිණකාල්හි මහා බෝමැඩින් බස්නාහිර උතුර දෙදිගට අතර රතනගරයහි වැඩහිද අභිධර්මය මෙිනිහි කරන්නට පටන් ගත්සේක උන්වහන්සේ දම්ම සංගනී විභංග ධාතු කතා පුග්ගල ප්ඥත්ති කතාාවත්තු යමක යන ප්‍රකරන හය පිළිවෙලින් මෙනෙහිකොට පට්ටාන මහා ප්‍රකරණට බැස හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ යනාදීන් ධර්මය මෙනිහි කරන්නට පටන්ගත් සේක උන්වහන්සේ විසින් පළමුුව මෙනිිහි කරන ප්‍රකරණ හය කුඩා බැවින් සර්වච්ඥතා ඥානය රිසිසේ පවත්වන්නට ඒ ප්‍රකරන ප්‍රමාණ නොවීය. අනන්ත ක්‍රම ඇති අති විශාල වූ පට්ඨාන මහා ප්‍රකරණය තතාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සර්වජ්ඥතා ඥානය හැසිරවීමට ඉඩ ඇති ස්ථානය විය. පට්ඨාන ප්‍රකරණයට අයත් ඉමක් කොනක් නැති පර්ම සූක්ෂම ධර්මයන්හි ලස සර්මාජතා ඥානය හසුරුවන්නට තතාගතයන් වහන්සේගේ සිත අතිශයෙන් පහන් විය ඒ ප්‍රසන්න සිතින් උපදවන රූපද ඒවා නිසා තතාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයද පැහැපත්විය තතාගතයන් වහන්සේගේ කෙස් ලොම් වලින් හා නේත්‍රයන්ගේද නිල්වන් රැස් දහර නික්මෙන්නට විය එකනෙහි ඒ රශ්මී නිසා අහස, නිල් මල්, නිල් කොඩි, නිල්වියන් වලින් වැසීගියාක්්මන් විය. හමින් හා ඇස්වල ඇතැම් තැන්වලද රන්වන් රැස්දහර නික්මෙන්න්නට විය. ඒ රැස් නිසා ලෝක කුහරය රන්මල් රන්සුනු රන්වන් මල් විසුරුආහැරීකාලගමෙන් කා පැහයෙන් බබලන්නට විය. මස්වලින් හා ඇස්වල රතුතැන්වලින් රතු රැස්දහර නික්මන්නට විය ඒවායින් ලෝකධාතුව රත්පැහැයෙන් බවලන්නට විය ඇටවලින් හා දත්වලින්ද ඇස්වල සුදුතැන්වලින්ද සුදු රැස්දහර නික්මන්නට විය එයින් ලෝකධාතුව සුදු පැහැෙන් බබලන්නට විය ශ්‍රීශරීරයේ ඒ ඒ තැන්වල මාංජිෂ්ඨක ප්‍රභාශ්වර රශ්මී හුද නික්මෙන්නට වූහ පට්ටාන මහා ප්‍රකරණයාගේ විශිෂ්ටත්වය මේ බුදුරැස් විහිදීමෙන්ද තේරුම් ගත හැකිය පට්ටාන ප්‍රකරණ සන්නය සම්පාධනය කිරීම පට්ටාන මහා ප්‍රකරන පාලිය කියවා එයින් ප්‍රයෝජනයක් ලබනු තබා එහි හැටිවත් කිසිවකුට තේරුම් ගත නොහැකිය පාලි භාෂාව දතහොත් බුදු දහම දත හැකිය යන හැඟීමක් බොහෝ දෙනකුට ඇතත් එය මුලාවකි. පාලිය කොතෙක් දත්තහකුට වුවද පාලි දැනීමේ බලයෙන් මේ ප්‍රකරණය තේරුම් ගත නොහැකිය. කොතෙක් පාලි දතෙකු විසින් වුවද පට්ඨාන ප්‍රකරණය තේරුම් ගනු කැමති නම් අභිධර්මය දතුුවෙකුගෙන් උගත යුතුමය සන්නයක් නැතිකල්හි ඒය ගුරුවරයකුගෙන් ඉගැනීමද අපහසුය. ඒ බව දත් අපෙන් අභිධර්මය උගත් කාන්තාවක් ඇතුළු බොහෝ දෙනකුගේ එල්ලීම පරිදි අපවිසින් මේ ග්‍රන්ථය සම්පාධනය කරන ලදී. පට්ඨාන ප්‍රකරණය ඉතා ගැමුරු ඉතා විශාල ග්‍රන්ථයක් වුවද, හි වචන ඇත්තේ සුළුගණනකි එබැවින් පට්ටානය ගැන දැනුම නැති පාලිභාෂාව දත්ගෙනකුට වැඩි අපහසුවක් නැතිව පට්ටාන පාලියට පදයෙන් පදය අර්ථ දෙන සන්නයක් නම් සැපිය හැකිය එය සිංහලයට ද පෙරලිය හැකිය එහෙත් එබඳ සන්නයකින් හෝ පරිවර්තනයකින් සිදුවන අර්ථයක් නම් නැත එබඳ සන්නයකින් හෝ පරිවර්තනයකින් පට්ඨානය ඉගෙනගත්තෙකොට ලැබිය හැකි අල්පමාත්‍ර ප්‍රයෝජනයකදුු නැත පට්ටාන ප්‍රකරණයට සන්නයක් සැපය යුත්තේ ඒ ප්‍රකරණය උගත යුතු ක්‍රමයටය. පට්ටානයට සැපේයුතු සන්නේය කෙබඳ විය යුතුද යනු මේ සන්නේය කියවීමෙන් තේරුම් ගත හැකි වනු ඇත ප්‍රකරණය ශිෂ්‍යයන්ට උගත හැකි වන පරිදි උගතයුතු ක්‍රමය දැක්වෙන සන්නයක් එයට සැපවීම නම් ඉතා දුෂ්කර කරුණකි අනික් පොත්වලට සන්න සපයන්නාක් මෙෙන් අටුවා ටීකා ආශ්්‍රයෙන් මේ නොකළ හැකය අතීතය පටන් පැවතිෙන පට්ටාන ප්‍රකරණය උගැන්වීමේ ක්‍රමයක් ඇත්තේය අප රටේ ඒවා ලියාතැබූ පොත් අද කොතනැකවත් දක්නට නැත සතුරු වදුරුුවලින් අප රටේ කලින් කළ ඇතිවුණු ශාසන විනාශ වලදී අපරටේ තිබූ ඒ පොත් නැතිවී යන්නට ඇත. බුරමේ වනාහි අභිධර්මයෝ ගැන්වීමේ පෞරාණික ක්‍රමය හා පොතපතද අදත් පවති අපට මේ පට්ටාන සන්නය සැපිය හැකිවූයේ බුරුමේ අදත් ඒ උගැන්වීම් ක්‍රමය පවත්නා නිසාය. මේ අප විසින් සපයන ලද්දේ බොරුම පට්ටාන සන්නය හා පට්ටානය පිළිබඳ වූ තවත් බොරුම පොත් ඇසුරු කිරීමණි. මෙහි ඇත්තේ අප විසින් අමුතුවෙන් උපදවන ලද්දක් නොව, පෙරපටන් ආචාර පරම්පරාවෙන් පැවත ආ උගැන්වීම් ක්‍රමයේය දවිතිය සංස්කරණය හා මුද්‍රණය. ඉතා ගැඹුරු වූද ඉතා විශාල වූද මේ ප්‍රකරණයට එකවරකදීම සර්වාකාර පාරිශුද්ධක් ඇති සන්නයක් සැපය නොහැකිය. ප්ටානයට සන්නයක් සැපීමේ ඇති දුෂ්කරත්වය කෙසේ කීවද පට්ටානයෙන් නොදන්නහුන්ට හට වැටහෙන්න නොවෙයි. මේ පට්ටාන ප්‍රකරණය ලෝතුරා බුදුරයන්ගේ නූනට පමණක් ගැලපෙන සෙස්සන්ට අවිෂය ග්‍රන්ථයකි. එහි ඇත්තේ නුවන මද අපවැනි අයට හිසරදය ඇති කරන විද්‍යාවකි මේ සන්නේෙහි ඇති සෑම වචනයක්ම සෑම තවත් කුණු සියගණකට තුළුදන තවත් කරුණු සියගරනක් හා සම්බන්ධ ඇති ඒවාය එබවින් මේ සන්නය ලිවීමේදී සෑම වචනයක්ම සෑම කරුණක්ම ලියන්නට සිද වූයේ තවත් සියගණන් කරුණු දෙෙස බලාගෙන ඒවාටද විරුද්ධ නොවන පරිදිීය නිරතුරුවම සහියෙන් යුක්තවිය නොහෙන බැවින් එසේ කිරීමේදී තැනින්තැන යම් යම් අඩුපාඩු ආ වැරදිත් ඇතිවිය හැකිය. මේ සම්පූර්ණයෙන් ශුද්ධත්වයට පැමිණීමට නම් නැවත නැවත පරිීක්‍ෂා කොට කීපවාරයක් සංස්කරණය කළ යුතුය. එහෙත් මේ විශාල ග්‍රන්ථය නැවත නැවත කීපවාරයක් කියවා පරීක්ෂා කිරීමට අපට කලක් නැත. සෝමාවතී මුනසිංහ මැතිනිය විසින් පළමුවෙනි වරට මුද්‍රණය කර වූ පට්ඨාන සන්නේය අප විසින් ලියල්ලද මුල් කොපියය. සංස්කරණය සඳහා ඒ නැවත පරික්ෂා කිරීමට අවස්ථාවක් අපට නොලැබුණි. පළමුවාර් පොත මුද්‍රණය කර වූ අප ශිෂ්ෂාවක් වූ සෝමාවතී මොනසිංහ මැතිණිය පොත නැත නවත පරීක්ෂා කර බලා සංස්කරණය කළයුතු තැන් අපට සලකුණු කරදින ලදී. ඒ තැන් අප විසින් පරීක්ෂාර සංස්කරණය කරන ලදී. එබවින් මේ දවිතිය මුද්‍රණය ප්‍රථම මුද්‍රණයට වඩා ශුද්ධ බව කිය යුතුය. මේ පොත පළමුුවෙන් මුද්‍රණය කරවීමේදී ඒ සඳහා ගෙන්වා තිබූ කඩදාහසි අවසන් වී යාම නිසා. ඒයට ඇතුළත් කරන්නට නුපුළුවන් වී ඉතිරිවී තිබූ කොටසක්ද දෙවනක් මුද්‍රණයට ඇතුළත් කරන ලද්දේය. එබවින් මේ පොත පළමු මුද්‍රණය කර වූ පොතට පිටු අසූ හතරකින් වැඩි බවද සැලකිය යුතුය. මේ ග්‍රන්තයේ දෙවන වරට මෙසේ මුද්‍රණය කරවන ලදයේ කොළඹ මේටලන් ක්‍රෙසන් මාවතේ පෙනන් ලෝජ් නැමැති මන්දිරයේ වෙෙසමින් සිය ධනයෙන් බොහෝ ලෝසසුන් වැඩකරන සැදැහැවත් බෞද්ධ කාන්තාවක් වූ ස්ෝමාවති හේවා විතාරණ මැතිනිය විසිනි. ඇය විසින් මේ මුදුරණය කරවන ලදයේ ඇගේ පියාණන් වූ නිධාන ප්‍රාප්ත සද්ගුණනවත් දෝන්ටිය දෝරිීස් වික්‍රම සිංහ ගුණතිලක හල්ල රාලහාමිටහා ආදරණීය මැනියන් වූ පරලෝ සැබත් ඇනා දිමිටි මනම්පේරි මැතිනයටද ආද්‍රණීය සහෝදරයෙකු වූ එඩවින් විකරමසිංහ ගුණතිලක මහතාටද සියධනය ත්‍රිපිටක මුද්‍රණයක් පිහිටවීම් ආදියෙන් බොහෝ ලෝසසුන් වැඩකොට ස්වර්ග ප්‍රාප්ත ඇගේ ආදරණය ස්වාමි පුරුෂයා වූ සමන් ඇලෙක්සැන්ඩ හේවාවිතාරණ මහතාටද මේ පින අනුමෝදන් කරවනු පිණිස මේ අගනා අදහම්පොත මුද්‍රණය කරවීම කුසලෙන් සෝමාවති හේවාවිතාාරණ මැතිනිය හා සලෝ සපත් එතුමියගේ ඥාතිීහු බුද්ධාදී මහොත්තමයන් විසින් පැමිණ වදාළ පර්ම සුන්දර සර්වකාලික ලෝකෝත්ත්‍ර නිර්වාණයට පැමිණේවා මෙන් මුද්‍රණයේදී අභිධර්මාචාරය බෙන්න්දළුවේ දීරාණන්ද ස්ථවීරයන් විසින් ශෝධ පත්‍ර ආවලෝකනය කරදීමෙන් මේ සත්කෘත්තියට සහය වූ බවද මතක් කරමු ිර තිට්ටතු සද්දම්මු මීට ශාසනස්ථකාමී රේරුකානය චන්දවිමල මහස්තවීර බුද්ධවාර්ශදදා හාහර්සියනු නමය විවහාරවර්ෂ එද්දාස් නමසිය පනස් පහ දෙසම්බර් නමය වන දින පොකුණුවිට විනයාලංකාරාමයේ දීය පට්ටාන මහා ප්‍රකරණය සැකවින් දැක්වීම පට්ටාන මහා ප්‍රකරණය වනාහි ලෝකයේ ඇති විශාලම ප්‍රකරණයයි එහි කොනක් නොදැ කිය හැකිය එබැවින් ඒ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ටාන මහා ප්‍රකරණය යැයි කියනු ලබේ එය පොත්වල ලියාතිබෙන්නේ පෙයියාල ක්‍රමේණි පොත්වල ලියේවී ඇති ප්‍රමාණයෙන් එහ බනවර දෙසිය හතලිස් දෙකකි ප්‍රකරන අති විශාල වුවද එහි වචන ඇත්තේ සීම සහිත ගණනකි. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ යනාදී ප්‍රත්‍යපද සූ විසය, කුසලා දම්මා අකුසලා දම්මා අවාකතා දම්මා යනාදී දම්ම සංගනී ප්‍රකරණය දැක්වන තික මාතිකා පද සැටය තු දම්මා නහේතු දම්මා යනාදී දුකමාතිකා පද දෙසියය යන මේ පද දෙසීය අනුව පට්ටාන මහා පකර මුල් පදයෝය. ඒ මුල් පදයන හා තවත් නාම පද ක්‍රියාපද ස්වල්පයක් යොදා. පට්ටාන ප්‍රකරණය දේශනය කර තිබෙයි. මේ පට්ඨාන ප්‍රකරණය පච්චය විභංගවාරය, මහාවාරයයයි කොටස් දෙකකින් යුක්තය. එයින් පච්චය විභංගවාරය පළමුකොට දේශනය කර තිබෙයි. එය සුවිසි ප්‍රත්‍යයන් පිළිබඳ සාමාන්‍ය විස්තරයකි. මාතිකා නිකේපවාරය යනුද එයට නමකි. එය පට්ඨාන මහා ප්‍රකරණයට පිවිසීමේ දොරටුවක් වැනිිය. මහාවාරය, ප්ටාන සූවිසකින් යුක්තය එයින් එක්කෙක් පට්ටානයක් අතිවිශාල ප්‍රකරණයකි පට්ටාන සූවිශස මෙසේ ධතයුතුයි. මේ ප්‍රකරණෙහි අනුලෝම ණයය, පච්චනීය ණය, අනුලෝම පච්චනීය ණය, පච්චනී අනුලෝම ණය, යන ලෙස මහා ණය හතරක් ඇත. ඒ මහානය හතරධර්මපද විශයහිද ප්‍රත්‍ය පද විශයහිද ලැබේ. කුසලං දම්මං පටිච්ච කුසලෝ දම්මෝ උප්පජ්ජති හේතු පච්චයා. යනාදියෙන් පද ඇති හැටියටම ගෙන දේශනය කිරීමේ ක්‍රමය අනුලෝමනම් වෙයි. න කුසලං දම්මං පටිච්ච න කුසලෝ දම්මෝ යනාදී පදයන්ගේ පූරුවේහි නකාරය යොදා දේශනය කිරීමේ ක්‍රමය පච්චනීය ණය නම්වෙයි කුසලං දම්මං පටිච්ච න කුසලෝ දම්මෝ යනාදීන් පශ්්‍රිම පදය නකාරයෙන් යුක්තකොට දේශනය කිරීමේ ක්‍රමය අනුලෝම පච්චනීය නම්වෙයි නකුසලං දම්මං පටිච්ච අකුසලෝ දම්මෝ යනාදයෙන් ආදි පදයන කාරයෙන් යුක්තකොට දේශනය කිරීමේ ක්‍රමය, පච්චනීය අනුලෝම නම්වෙයි. තිිකපට්ටානය, දුක පට්ටානය, දුකතික පට්ටානය, තිික දුක පට්ටානය, තික තික ප්ටානය, දුකදුක පට්ටානය යයි, පට්ටාන හයකි තිිකපදයන් මූල පදකොට දේශිත පට්ටානය තික පට්ටානයි දුකපදයන් මූලපදකොට දේශිත පට්ටානය දුක පට්ටානයයි තිිකපදයන්ගේ පූර්ුවෙහි දුකපදයේද මූල පදයන්ගේ වශයෙන් දේශිත පට්ටානය දුක තික පට්ටානය නමි දුකපදයන්ගේ පූර්ුඒහි තිිකපදයදූ මූලපදයන්ගේ වශයෙන් දේශිත තිික දුක පට්ඨානය නමි. තිිකපදයන්හා යදූ මූල පද ඇති පට්ටානය තිික පට්ානයද දුකපද දුකපදයන් හා යදූ මූල පද ඇති පට්ටානය දුක පට්ඨානය නමි. මේ පට්ඨානහය දේශනය කර තිබෙන්නේ ඉහතකී මහානය හතරණි වි අනුලෝම තික පට්ටානය අනුලෝම දුක පට්ටානය අනුලෝම දුකතිික පට්ටානය අනුලෝම තිික දුක ප්ටානය අනුලෝම තිික තික පට්ටානය අනුලෝම දුක දුක පට්ටානය යැයි අනුලෝම ණයන් හි පට්ටාන හයකි පච්චනීය ණය ආදී ඉතිරි ණය ත්‍රයගේ වශයෙන් ප්ටාන හය බැගින් වෙයි. සියල්ල පිණුකළ කල්හි ණය හතරගේ වශයෙන් පට්ටාන සූ විස්සක් වෙයි. සුවිසි පට්ඨානයන් නතුරෙන් කුසලං දම්මං පටිච්ච කුසලෝ දම්මෝ උපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශිද පට්ඨානය අනුලෝම තික පට්ඨානය. හේතුම් දම්මං පටිච්ච හේතු දම්මෝ උපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශිත පට්ඨානය අනුලෝම දුක පට්ඨානයයි හේතුන් කුසලං දම්මං පටිච්ච හේතු කුසලෝ දම්මෝ උප්ප්ජදි හේතු පච්චයා යනාදියෙන් දේශිත පට්ටානය අනුලෝම දුක තික පට්ඨානයයි. කුසලං හේතුම් දම්මං පටිච්ච කුසලෝ හේතු දම්මෝ උපපජ්ජති හේතු පච්චයා යනාදියෙන් තික දුක මිශ්්‍රයෙන් දේශිත පට්ඨානය අනුලෝම තික දුක පට්ඨානයයි. කුසලං සුකාය වේදනාය සම්පයුත්තං දම්මං පටිච්ච කුසලෝ සුකාය වේදනාය සම්පයුත්තා දම්මා උපජ්ජදි හේතුපච්චයා. යනාදියෙන් දේශිත පට්ටානය, අනුලෝම තික තික පට්ඨානයයි. හේතුන් සහේතුකං දම්මං පටිච්ච හේතු සහේතුකෝ දම්මෝ උප්පච්ජති හේතු පච්චයා. යනාදියෙන් දේශිත පට්ටානය අනුලෝම දුක දුක පට්ටානයයි. නකුසලං දම්මං පටිච්ච න කුසලෝ දම්මෝ උපපච්ජති හේතු පච්චයා යනාදියෙන් නකාර යුප්තකොට දේශිත පට්ටානය පච්චනීය තිික පට්ටානයි. නහේතුන් දම්මං පටිච්ච නහේතු දම්මෝ උපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශද පට්ටානය පච්චනීය දුක පට්ඨානයයි නහේතුම් න කුසලං දම්මං පටිච්ච නහේතු නකුසලෝ දම්මෝ උපජ්ජදි හේතු පච්චයා යනාදියෙන් දේශද පට්ටානය පච්චනීය දුකතික පට්ඨානයයි නකුසලං නහේතුන් දම්මං පටිච්ච නකුසලෝ නහේතු දම්මෝ උපජ්ජති හේතු පච්චයා. යනාදියෙන් දේශිත පට්ඨානය පච්චනීය තිික දුක පට්ඨානයයි. නකුසලං න සුකාය වේදනාය සම්පයුත්තාන් දම්මං පටිච්ච න කුසලා න සුකාය වේදනාය සම්පයුත්තා දම්මා උපජ්ජති හේතු පච්චයා. යනාදියෙන් දේශිත පට්ඨානය ප්නීය තිික තික පට්ටානයයි. නහේතුන් නැ සහේතුකං දම්මං පිච් නහේතුන සහේතුකෝ දම්මා උපජ්ජ දි හේතු පච්චයා. යනාදෙන් දේශිත පට්ටානය, පච්චනීය දුක දුක පට්ටානයයි. කුසලං දම්මම් පටිච්චන කුසලෝ දම්මෝ උපපජ්ජති හේතු පච්චයා, යනාදියෙන් දේශිත පට්ඨානය අනුලෝම පච්චනීය තික පට්ඨානයයි හේතු දම්මං පිචනහේතු දම්මෝ උපච්චති හතු පච්චයා යනාදියෙන් දේශිත පට්ඨානය අනුලෝම පච්චනීය දුක පට්ඨානයයි හේතුම් කුසලං දම්මං පටිච් නහේතු න කුසලෝ දම්මෝ උපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශත පට්ටානය අනුලෝම පච්චනීය දුකතික පට්ටානයයි කුසලං හේතුන් දම්මං පටිච්චන කුසලෝ නහේතු දම්මෝ උපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශිත පට්ටානය අනුලෝම පච්චනීය තිික දුක පට්ඨානයයි කුසලං සුකාය වේදනාය සම්පයුත්තාං දම්මං පටිච්චන කුසලෝ න සුකාය වේදනාය සම්පයුත්තා දම්මා උප්තු පච්චයා. යනාදියෙන් දේශිත පට්ඨානය අනුලෝම පච්චනීය තිිකතිික පට්ඨානයයි. හේතු සහේතුකං දම්මං පටිච් නහේතුන සහේතුකෝ දම්මෝ උපපජ්ජති හේතු පච්චයා යියෙන් දේශිත පට්ටානය අනුලෝම පච්චනීය දුක දුක පට්ட்டානයයි. නකුසලාං දම්මං පටිච්ච අකුසලෝ දම්මෝ උප්පජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශිත පට්ටානය පච්චනීය අනුලෝම දුක පට්ටානයයි. නහේතුං දම්මං පටිච්ච හේතු දම්මෝ උපජ්ජති හේතු පච්චයා. යෙන් දේශත ප්ட்டානය පච්චනී අනුලෝම திක ප්ட்டානයයි නහේතුම් න කුසලං දම්වං පටිච් හේතු කුසලෝ දම්මෝ උපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශිත ප්ட்டානය පච්චනී අනුලෝම දුකතික පට්ட்டානයි කුසල න හේතු දම්මං පටිච්ච අකුසලෝ හේතු දම්මෝ උපජ්ජති හේතු පච්චයා. යනාදියෙන් දේශිත පට්ட்டානය පච්චනී අනුලෝම තික දුක පට්ட்டානයයි. නකුසලං න සුකාය වේදනාය සම්පයුත්තං දම්මාං පටිච්ච අකුසලෝ සුකාය වේදනාය සම්පයුත්තෝ දම්මෝ උපජති හේතු පච්චයා යනාදියෙන් දේශිත පට්ටානය පච්චනී අනුලෝම තිික තික පට්ட்டානයයි. නහේතුම්න සහේතුකං දම්මං පටිච්ච ේතු සහේතුකෝ දම්මෝ උපපජ්ජති හේතු පච්චයා යනාදියෙන් දේශිත පට්ටානය පච්චනී අනුලෝම දුක දුක පට්ட்டානයයි. ප්‍රකරණයහි පච්චය නිද්දේසයට අනතුරුව ඇති කොටසට පන්්න්නිතවාරයයයි කියනු ලබේ එහි ඇත්තේ ප්‍රශ්න පමණකි මෙ පමණ කෝටි ගණනක්්‍ය ප්‍රකෝටි ගණනක්්‍යය කියා එහි ඇති ප්‍රශ්න ගණන පිරිසිද නොදැක්විය හැකිය එය පිරිසිඳ දැක්වීමට ලෝකෙහි විවහාරයට පැමිණ ඇති සංඛ්‍ය ප්‍රමාණනවෙයි සංඛ්‍යා ඇතිවාට වඩා එහි ප්‍රශ්න ඇත්තේය. පෙයියාල ක්‍රමයෙන් පිටු හත අටකින් ඒ පන්නිතවාරය පුස්තකාරුඩ කළ තිබෙයි. සම්පූර්ණ කළ ලියවෝහොත් එයම පිටු දහස් කරනක පොතක් වියහැකිය. ඉන්න ඔබබෙහි ඇති පට්ඨානපාලිය ඒ ප්‍රශ්නවලට පිළිතුරුය සූවිසි පට්ටානයන්ගෙන් පළමුුවන්න වූ අනුලෝම තික ප්ානය කුසලත්තික පට්ටානාදී වශයෙන් දේ විසි දවෑරුම් වෙයි. ඒ දෙවිසි පට්ටානයන්ගෙන් වාචනාමාර්ගය තරමක් දුරට සම්පූර්ණ කර පොත්වලලියා ඇත්තේ කුසලත්තික පට්ඨානය පමණකි. එහි පටිච්චවාර්ය සහජාතවාර්ය පච්චවාරය නිස්සයවාරය, සංසට්ටවාරය, සම්පයුත්තවාරය, පඥුවාවාරයයැයි වාර හතක් ඇත. එහි කුසලං දම්මන් පටිච්ච කුසලෝ දම්ම උපජ්ජ දිහේතු පච්චයා. යනාදියෙන් පටිච්ච යන වචනයෙන් යුක්ත කොට දේශිතවාරය පටිච්චවාර නම සහජාතආදී වචන යුක්තකොට දේශිතවාර පහ සහජාතවාරයෝය පඥත්ති වාරයහි එක්කුණු ප්‍රශ්නයන් වඩා විස්තර වශයෙන් විසදා ඇති අවසානවාරය ප්ඥාවාර නම්වේ. ඉහතකී අනුලෝම ආදී ණය හතර ධර්මපද විෂයහි මෙන්ම ප්‍රත්‍යපද විශයහිදයදයි එබැවින් මේ අනුලෝම කුසලත්තික පට්ටානයහි ප්‍රත්‍යපාදයන්ගේ වශයෙන් පච්චයා අනුලෝම වාරය, පච්චය පච්චනීයවාරය පච් අ ප්චනීය වාරය පච්චය පච්චනී අනුලෝම වාරය යැයි වාර හතරක් ඇත. කුසලං දම්මං පටිච්ච කුසලෝ දම්ම උපච්ච තිහේතු පච්චයා යනාදියෙන් දේශනය කරන ලද වාරය පච්චි අනුලෝම වාරයයි. අකුසලන් දම්මාන් පටිච්ච අකුසුලෝ දම්ම උපච්ජති න හේතු පච්චයා. යනාදියෙන් ප්‍ර්‍යපදය නකාරයෙන් යුක්තකොට දේශිත වාරය පච්චය පච්චනීය වාරයයි. හේතු පච්චයා න ආරම්මන පං්ච යනාදෙන් පශ්චිම පදය නකාරයෙන් යුක්තකොට දශිතවාය පච්චයානුලෝම පච්චනීය වාරයයි. නහේතු පච්චයා ආරම්මනේ දුවේ යනාදීන් පූරපදය නකාරයෙන් යුක්තකොට දේශිතවාරය ප පච්චනීය අනුලෝම වාරයයි. කුසලත්තික පට්ඨානය පළමුවන කොටස වූ පච්චයානුලෝම වාරයෙහිද ඒකකවාරය දුකදිවාරයැයි වාර දෙකක් ඇත කුසලං දම්මං පටිච්ච කුසලෝ දම්ම උප්පජ්ජති හේතු පච්චයා යනාදෙන් එක්කෙක් ප්‍රත්්‍යයක් හූගේ වශයෙන් දේශිතවාර්ය ඒකක වාරයයි පොත්වල පාලිය සම්පූර්ණ වශයෙන් දක්වා ඇත්තේ ඒ ඒකක වාරයේ පමණකි යට විභංග වාරාදිය යැයි කියනු ලැබේ කුසලං දම්මං පටිච්ච කුසලෝ දම්මෝ උප්ජති හේතු පච්චයා ආරම්මන පච්චයා යනාදීන් දෙකේ පටන් තෙවිස්ස දක්වා ප්‍රත්‍යන්ගෙන් ගෙන දේශනය කළයුතු වාරය දුක ආදීවාරයයි. එ ඉතා දීර්ග බැවින් විස්තර වශය නොදක්වා හේතු පච්චයා ආරම්මනී තිීණ අධිපතියා නව යනාදීන් ඒ ඒ ආකාරයෙන් දේශනය කරන කල්හි ලැබෙන විභංගවල එනම් වාක්‍යවල ගණන පමණක් දැක්වම් වශයෙන් කෙටි කරතිබෙයි. සංඛ්‍යා පමණක් දක්පන්නා වූ ඒ කොටසට සංඛ්‍යාව වාරය යැයි කියනු ලැබේ. හේතු පච්චය දුකආදීවාරය ආරම්මන පච්චය දුකආදී වාරය යනාදෙන් දුකාදී වාර තෙවිස්සක් ඇත එකෙක් දුකාදීවාරයද දුකවාරතිකවාර ආදී වශයෙන් වාරතෙවිස්ස බැගින් ඇත ඒ එක්කෙක් වාරයකද ඉතිරිපත්්‍යන්ගේ වශයෙන් බොහෝ වාර ඇත්තේය විභංග උදුරා ඒසි අල්ල සම්पූර්ණ කොට පත්වල ලිවෝහොත්, කුසලත්තිකේ පච්චයා අනුලෝම වාරයම පිටු සිය ගණනක පොතකි. මේ කුසලත්තික පට්ටානය හතරම පොත්වල් ලිවෝහොත් පිටු දහස් ගණනක පොතක් වෙයි. මේ කුසලත්තික පට්ටානය අනුලෝමතික පට්ටානයෙන් දෙවිස්සෙන් පංගෝකි. සම්පූර්ණ අනුලෝමතික පට්ඨානය, පොතුලලිවුවෝහොත් කොතෙක් විශාල පොත් ගොඩක්වේ දයන බව කියවන්නවුන් විසින් සිතාගත යුතුය. අනුලෝමතික පට්ඨානය සූවිසි පට්ඨානයන්ගෙන් කුඩාම පට්ட்டානයයි. එය ඉතිරි පට්ட்டාන තෙවිස්සෙන් දහසෙන් පගුවක් පමණවක් වෙත යැයි නොසිතමී. සම්පූර්ණ පට්ඨාන ප්‍රකරණයාගේ ප්‍රමාණය දැක්වීම දුෂ්කරය. එය ලෝකේ අතිවිශාල ග්‍රන්තය බව පමණක් කියහැ කියිය.